ඉතින් සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් අලුත් රිපෙයාර් වීඩියෝ එකක් අරගෙන ආවා ඉලෙක්ට්‍රොනික විත් ටෙක් YouTube channel එකෙන්. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මගේ වර්ක් ටේබල් එක උඩ තියෙනවා උපකරණ දෙකක්. මේ මහාන මැෂින් මෝටරයක්. ඒ වගේම මේ තියෙන්නේ මේ මෝටරේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන ෆුට් පැඩල් එක තමයි මේ තියෙන්නේ. ඉතින් කස්ටමර් කෙනෙක් මේක මට ගෙනත් දුන්න වැඩ කරන්නේ නැහැ කියලා. මම මුලින්ම කරේ මෝටරේට ඩිරෙක්ට් සප්ලයි එකක් දීලා බැලුවා 230. ඉතින් හොඳට වැඩ කරනවා මෝටරේ. මේක වැඩ කරන්නේ නැත්තේ මෙන්න මේකේ ෆුට් පැඩල් එකේ මොකක් හරි අවුලක් ඉන්නා. ඉතින් අපි ගලවලා බලමු අතුල කොයි වගේද මොකද්ද වෙලා ඇත්තේ කියලා. ඉතින් මම මේක ගලවගෙන ඉන්නම් ඉක්මනට. වීඩියෝ එක දිග වැඩි වෙනින්ද මම මේක ගලවගෙන ආවා. පොඩි දෙයක් කරන්න තියෙන්නේ මෙතන පොඩි කට්ට කැලි දෙයක් තියෙනවා. ඒක මේකෙන් පන්නන්න තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන මේක ඇතුලේ සර්කිට් එක අපි දැන්ට මේක බලා ගන්න ඕනින්ද මේ මෝටරේ මේ රැකට් එක පොඩ්ඩක් පැත්තකට කරගමු. තමයි මේක සර්කිට් එක. ඔයාලට පේනවා ඇති මේක සාමාන්‍යයෙන් පොඩි සර්කිට් එකක් තියෙන. ඉතින් අපි මේක රිපෙයාර් කරන කලින් මේකේ මොනවද තියෙන්නේ කියලා චුට්ටක් අඳුරගනිමු. මේ සර්කිට් එකේදී සාමාන්‍යයෙන් වෙන්නේ මෙන්න මේකයි. ලයිව් වයර් එක මෝටරයට යන්නේ නැතුව කෙලින්ම මෙන්න මේ සර්කිට් බෝඩ් එකට එනවා. ඊට පස්සේ මේ සර්කිට් බෝඩ් එකෙන් වෝල්ටේජ් එක අපි පාගන ප්‍රමාණයට අනුව වෝල්ටේජ් එකක් අඩු වැඩි කරලා ඉවරලා මෙන්න මේ නිල් පාට වයර් එකෙන් මෝටරයට දෙනවා. එතකොට මෝටරේට ඩිරෙක්ට් පුටල් එක ඇවිල්ලා තින්නේ. එතකොට මෙතනින් කරන්නේ ලයිව් එක කට් කරලා මේ සර්කිට් එක හරහා කෙලින්ම ඩිරෙක්ට් 230ක් දෙන්නේ නැතුව 230 අපි පාගන ප්‍රමාණයට අඩු වැඩි කරලා එතකොට වෝල්ටේජ් එක අඩු කරලා තමයි මේකෙන් යවන්නේ. ඉතින් මේකේ බේසික් අපිට බලා ගන්න පුළුවන් වොට් භාගයේ රෙසිස්ටර් තියෙනවා. ඒ වගේම මෙතන ප්‍රීසෙට් එකක් තියෙනවා. මේ තින්නේ ස්විච් එකක් මේක. එතකොට මේ තින්නේ ස්ලයිඩ් එකක්. මේක මේ වෝල්ට් වල සාමාන්‍ය දැකලා තියෙන රේඩියෝ වල තියෙන රේඩියෝ වල එහෙම තියෙනවා. දිග අතර මේ විදිහට මේවා කරන ස්ලයිඩ් පොටෙන්ෂියෝ මීටර් එකක් තමයි මේ තියෙන්නේ. ඊට මෙතන කොයිල් එකක් තියෙනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන් මේකේ මේ වෝල්ටේජ් එක අඩු වැඩි කරන්න මෙතන ඩෑක් එකක් තියෙනවා. ඒ වගේම මෙතන ට්‍රැක් එකක් තියෙනවා. ඉතින් අපි බලමු මොකද්ද මේකේ ලෙඩේ කියලා. මම මේ සර්කිට් බෝඩ් එක මේකෙන් ගලව ගන්නම් මුලින්ම. ඉතින් මම මේක ගලවගත්ත ඔයාලට පේන ඇති මේක වැඩ කරන්න නැති වෙන්නේ හේතුව පළවෙනි එක මෙන්න මේක. මම ඔයාලට අනිත් පැත්ත ඇරවල් පෙන්නන්නම්. මේ තියෙන්නේ මෙතන හොඳටම ඩැමේජ් වෙලා තියෙන්නේ. ඒ වගේම මෙන්න මෙතනත් තියෙන පොඩි පාත් එකක් ඩැමේජ් වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒ ටිකට EN ටිකක් තියාගෙන සුද්ධ කරලා බලමු මේක වැඩ ගන්නවද කියලා. ඉතින් මම මෙන්න මේක මෙතනට පාස් ගන්නවා මෙතන සුද්ධ කරලා. ඉතින් දැන් මෙතනට මෙහෙම පාස් ගන්න බැරි හින්දා මම මෙතනින් කපලා මෙතන සුද්ධ කරලා ඉවරලා එතනට පාස් ගන්න වයර් එකක් නැත්නම් අපිට ඩිරෙක්ට් පුළුවන් මේ හරියට දෙන්න වයර් එකක්. මේක දීග මදි හින්දා අපි මෙතනට පාස් ගමු. ඒ වගේ මේකටත් EN ටිකක් තියාගමු. ඉතින් අපි ඉස්සෙල්ලාම පේපර් කටරයක් වගේ පාවිච්චි කරලා මේ වගේ මෙතන පොඩ්ඩක් ක්ලීන් කරගමු EN ටිකක් තියාගන්න. ඉතින් මේක ගැලවි ගැලවි අනේක වලක්ව ගන්න මම මෙතන පොඩ්ඩක් කපලා දානවා. විදිහට කපල අයින් කරලා මෙතන පොඩ්ඩක් සුද්ධ කර ගන්නවා. ඉතින් මම මේ විදිහට තම ප්ලේට් එක සුද්ධ කරගත්තා. අපි මේක මෙතන පාස්සගෙන බලමු වැඩ කරනවද කියලා. ඒ වගේම මෙන්න මෙතන ඩ්‍රයි වෙලා තියෙන පොඩසරත් තියන් ටිකක් තියාගමු. මම මුලින්ම මෙන්න මෙතනට ෆ්ලක්ස් ටිකක් ගා ගන්නවා. මොකද අලුත් තැනක් හොඳට පෑස්සෙන්න ඕනේ. එතකොට තමයි වයර් ගැලවෙන්නේ නැත්තේ. එතනත් ගාගෙන ඒ වගේම අපි මෙන්න මෙතන EN ටිකක් අයින් කර ගන්න ඕනද. ඒකෙත් ටිකක් ගාගමු. ඊවාඩ වෙනද ෆ්ලක්ස් ටිකක් ගාගත්ත ගමන් කොච්චර ඉක්මනට ගැලවෙනවද කියලා ඊයා. ඒ වගේම මෙතනත් EN ටිකක් තියාගමු. ඉතින් ඔයාලට පේනදි හොඳටම ඊයන් අල්ලනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. මේ පේන විදිහට හොඳට ඊයන් අල්ලනවා. එතකොට අයි ගැලවෙන්නේ ඩැමේජ් වෙන්නේ. දැන් මේ වයර් එක මෙතනට පාස් කරගමු. හරි හොඳට පෑස්සලා තියෙන්නේ. වටේ ලික්විඩ් එකක් වගේ තියෙන්නේ. මේකේ ෆ්ලක්ස් ටික තියෙන්නේ. ඉතින් මම ඒ ටිකක් පිහිටගෙන
මෝටරයට මේක හයි කරගෙන එන්නම් වැඩ කරනවද කියලා බලන්න. මේ වගේම පොඩි දෙයක් කියා දෙන්න ඕනි. සාමාන්‍යයෙන් දැන් මේ වගේ එකක් රිපෙයාර් කරන්න આવොත් ඔයාලා මුලින්ම මේ විදිහට පිටිපස්ස ඩැමේජ් වෙලා තියෙනවනේ ඒක පාස් කරගෙන වැඩ කරන්න ඒත් වැඩ කරන්න නැත්නම් ඔයාලා කරන්න ඕනි මේ ස්විච් එක මේක මෙහෙට දාලා මේ දෙකට කනෙක්ටිවිටි වෙලා තියෙන වෙලාවේ බලන්න මේ දෙක වැඩ කරනවද කියන්නේ එහෙම වැඩ නැත්නම් මේ ස්විච් එක සවුත් වෙලා තියෙන. එතකොට ඒක රීප්ලේස් කරලා බලන්න. එතකොටත් වැඩ කරන්න ඕනි. එහෙමත් වැඩ නැත්නම් ඔයාලා බලන්න ඕනි මෙතන මේ ඩයක් එක. ඒ වගේම මේ තියෙන ට්‍රැක් එකක්. මේ දෙක තමයි සාමාන්‍ය වැඩිපුර මේ වගේ ඒ වගේ යන්නේ. ඒගෙනුත් වැඩිපුර යන්නේ මේ ඩයක් එක. ට්‍රැක් ඉතින් ගොඩක් දුරට පිච්චෙන අඩුයි. මේ ඩයක් එක තමයි ගොඩක් වෙලාවට යන්නේ. ඉතින් ඒක තමයි පොඩ්ඩක් කියා දෙන්න ඕනේ. ඉතින් අපි දැන් මේක මෝටරේට හයි කරලා බලමු මෝටරේ වැඩ කරනවද කියලා. ඉතින් ඔන්න ඔක්කොම පාස්සගෙන මේ ඔක්කොම හයි කරගෙන දැන් මෝටරේට ප්ලග් එකත් හයි කරලා ඒ වගේම මේකට 230 කරන්ට් එකක් දීලා තින්නේ. දැන් අපි මේක ප්‍රෙස් කරලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මම මේ විදිහට ප්‍රෙස් කරනවා මේක. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් සාමාන්‍ය වේගෙන් වැඩ ගන්නවා මෙහෙම. දැන් ඔන්න ගොඩක් වේගෙන් වැඩ ගන්නවා මෝටරේ. සද්ද ඇහෙනවා ඇති. ඉතින් මේ විදිහට තමයි මේක රිපෙයාර් කරේ. ඉතින් මම බලාපොරොත්තු වුණේ සාමාන්‍ය ඔයාලට මේකෙන් ලොකු දෙයක් කියා දෙන්න ඕනි කියලා. ඉතින් වයරයක් ගැලවිලා තිබුණා විතරයි. ඔයාලට පුළුවන් ගෙදර තියෙනවා නම් මේ වගේ වැඩ කරන්න නැති එකක් පොඩ්ඩක් කොට දා ගන්න බලන්න. ඉතින් වීඩියෝ එක බලලට බොහොම ස්තුතියි. වීඩියෝ එක අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම ගොඩක් වීඩියෝ මගේ channel එකේ බලා ගන්න පුළුවන්. තව ඔයාලට playlist එකක් වෙනම දෙනවා. ඒකෙන් ගිහලා බලන්නත් පුළුවන්. මේ වීඩියෝ එක හොඳ නම් like කරන්න. මොන හරි දෙයක් දැනගත්තා නම් ඉගෙන ගත්තා නම් තව කෙනෙක්ට බලන්න මේක share කරන්න. ඒ වගේම ප්‍රශ්න ගැටලු දැනගන්න දේවල් තියෙනවා නම් comment කරන්න. ස්තුතියි සියලු දෙනාටම.